සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතේ නිරන්තරයෙන්ම අලුත් වෙන්නට ඕනේ. ලස්සන වෙන්නට ඕනේ. මේ අලුත් වෙන්න ලස්සන වෙන්න මිනිස්යාට අලුතින් කියලා දෙන්න දෙයක් නැහැ. මේක ස්වභාවයෙන්ම මිනිස්යා තුළ පිහිටලා තියෙන ශක්ති ප්‍රමාණයක්. මේ හැබැයි මේ ශක්තිය මිනිස්යා අවදි කරගන්න දැනගන්නට ඕනේ. ඒ මනුස්සයා මේ ශක්ති ප්‍රමාණය අවදි කරගත්තම දන්නේම නැතුව ඒ මනුස්සයාගේ හැසිරීම තුළ ක්‍රියාකලාපයේ තුළ ගනදෙනු තුළ පැවැත්ම තුළ පුංචි වටිනාකමක් ඇති වෙනවා. අද ගොඩක් වෙලාවට රත්රනම්මේ තාත්පුතේ දුවේ මේ ලස්සන තියෙනවා වටිනාකම් තියෙනවා හැබැයි මේක එළියට එන ගතිය අඩු වෙලා ගිහිල්ලා. එනිසාද මේ එළියට ඇවිල්ලා නැහැ මේක. එනිසා මිනිස්සු දන්නේ නැහැ මම වටිනා කෙනෙක් කියලා. එනිසා ගොඩක් අය කියන්නේ මගෙන් ඉතින් තියෙන ප්‍රයෝජනේ මොකද්ද ෆාද? මගෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද? වැඩක් නැහැ ඉතින් අනිත් අය නම් මට හැකියාවකුත් නැහෙනි. මම සුදුත් නැහැ, මම ලස්සනත් නැහැ, මම වටින්නෙත් නැහැ. මම ඉතින් මහා පෞකාර පුද්ගලයෙක්නේ. මේක තමයි සිතුවෙල්ල. මේ පෞකාර පුද්ගලයෙක් කියන එක තමාගේ හෘද සාක්ෂියත් එක්ක අරගෙන මනස්ථාපනය වෙලා සිත්තරලා පාපචාරණය කරගෙන ජීවිතේ වෙනස් කරගන්න එක වටිනවා. හැබැයි ඔබේ මගේ ජීවිතයට මේ ගමන යන්නට අවශ්‍ය කරන මාවත තියෙන්නට ඕනේ. දැන් අපි මොකද කරන්නේ? මේ ඉස්සරහට ආපු අපි නැවත නැවත ආයෙත් ආයෙත් පිටිපස්සටම යනවා. ඇයි ඒ? දැන් පිටිපස්සට යන්නේ මොනවා නිසාද? පිටිපස්සට යන්නේ මේ මොහොතේදී මට තේරෙන්නේ නැහැ මේ මොහොතේ මගේ ජීවිතේට මොනවද වෙන්නේ කියලා. එනිසා මගේ අරමුණු වල වෙනසක් ඇති වෙලා, මගේ චින්තනයේ වෙනසක් ඇති වෙලා මොනව නිසාද? පරාජිත හැඟීම් ජීවිතය ඇතුළට ආවට පස්සේ. එනිසා පරාජිත හැඟීමක් තියෙන්නට පුළුවන් ඕනෑම මොහොතකදී. හැබැයි අම්මේ තාත්තේ පුතේ දුවේ ඒක පවත්වගෙන යන්නට බෑ. පෙරදුනාම දිනන්න දැනගන්නට ඕනේ. ගොඩක් වෙලාවට පෙරදුන එක තමයි මතක. හැබැයි පෙරදිච්ච කෙනාට ආයේ දිනන්න අවස්ථාවක් තියෙනවයි කියන එක මතක නැහැ. ඒ නිසා රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ ජීවිතය කියන දේ හරිම වටිනවා. මේ වටිනා ජීවිතය තුළ ඔබටත් මේ වටිනාකම් වැඩි වෙන්නයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා කිසිම දවසක ඔබව හීන කරගන්න එපා, ඔබව දුර්වල කරගන්න එපා, ඔබගේ වටිනාකම් අඩු කරගන්න එපා. හැම මොහොතකදීම ඔබ කියන්න, මම වටිනා කෙනෙක්, මම ශුද්ධවන්ත කෙනෙක්, මම බලවන්ත කෙනෙක්, මම ආලෝකයේ දරුවෙක්, මගේ ජීවිතයේ ඇතුලේ තිබෙන්නව මේ වටිනාකම් තුල මම ඉන්න තැන බලයක් ඇති වෙනවා, ඉන්න තැන සුවයක් ඇති වෙනවා, ඉන්න තැන සැනසීමක් ලැබෙනවා, මිනිසුන්ගේ ජීවිතවලට අවශ්‍ය කරන වරප්‍රසාදයන් මගේ ජීවිතයෙන් ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විශ්වාසය ඔබ තුළ තිබුණොත්, මේ ඇදහිල්ල ඔබ තුළ තිබුණොත්, මේ ප්‍රාර්ථනාව ඔබ තුළ තිබුණොත් ඔබට වැරදෙන්නේ නැහැ. ඒ නිසා අද අපිව වරද්දවපු මිනිස්සු ටික දවසකින් කියාවි අපි කොච්චර වරද්දන්න හැදුවත් ඒ පුද්ගලයා වරද්ද ගත්තේ නැහැ කියලා. ඒ නිසා ඒ පුද්ගලයෝ වරද්දන්න හදපුවාම අපි වරද්දගෙන අපි වැරදුනයි කියලා වැටිලා අඬලා දොඩලා හිරවෙලා හිටියොත් ඒ මිනිස්සු කියාවි මේ මොහොතේදී රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ අපි හිතුවා හරිනි, අපි කිව්වා හරිනි, මේවල පැවැත්මක් නැහැයි කියලා, මේක තුල ජීවයක් නැහැයි කියලා, මේ ඔක්කොම නිකන් తాවකාලිකයි කියලා. ඒ නිසා රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබ ගැන ආත්ම විශ්වාසයකුත් ආත්ම අභිනන්දනයකුත් ආත්මනේ සුව අවබෝධයකුත් ඔබ තියාගත්තොත් ඔබ නිරන්තරයෙන්ම දුර්වල වෙනකොට බලවත් වෙනවා. මිනිස් වැද වටනකොට ඔබ නැගිට ගන්නවා. මිනිස්සු ඔබට චෝදනා කරනකොට ඒ චෝදනාව තුළ ඔබ අලුත් වෙලා, හොඳ වෙලා, වෙනස් වෙලා ජීවිතේ වැඩදායි දරුවෙක් බවට පත් වෙනවා නම් මම ප්‍රාර්ථනා කරනවා කිසිම දවසකදී අන්ධකාර බලවේගයන්ට ඔබ යටපත් කරන්නේ නොදී ඔබගේ ඒ මහා ශක්තිය ඇත්තක් කරගන්න දේව වරප්‍රසාද අද දවසේ ඔබට ලැබේවයි කියලා චිස්පීරයි.